ஏய் கோமல் கோமல போல் கூட அழுத்தேனே හොඳයි නේ වැඩෙත් නැකල යනවා සුපිරියටම මං හිතන්නේ නියම පොට් එක මෙතන තමයි ඔව් ඈ මෙතන පොඩ්ඩක් ඉඩ පාසුවක් තියෙනවා වාහන වතුරවන්නත් පුළුවන් වැඩි ගාණක් ඉස්සර නවත්තලා තියන්නත් පුළුවන් මිනිස්සුන්ට කන්න බොන්න හැම දෙයක්ම අත ළඟයිනේ පාරයිනේ ගොඩක් හොඳයි මෙතන මචං නියමයි තේරිමු උඹේ ඈ ඒකනේ ඒකනේ බං අපට දෙයක් වෙන්නම ඕනේ අපේ මොලේ වැඩ කරන්න නැත්තම් මේ මොලවල් මොය මොල ගැඩියලින් නම් වැඩක් ගන්න බෑ බං මොනවාම හරි දෙයක් අපට වෙන්නම ඕනේ පාඩමක් ඉගෙන ගන්න නම් මල්ලි කවුරු හරි නැද්ද මගේ වාහනේ පොඩ්ඩක් බලාගන්න මොකද්ද මහත්තයෝ වාහනේ මේ තියෙන්නේ මහත්තයෝ මෙන්න මේක තමයි ආ ඒ වාහනේ බලන ගමන් ඉන්නේ මේ මම නම් දැන් තමයි ආවේ මම බලන්නම් පොඩ්ඩක් සමන්ත 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 ආ බස මට කතා කරාද ඔව් සමන්ත මේ මහත්තයාගේ අර වාහනේ මොකද වෙලා තියෙන්නේ ආ මේකනේ එන්ජින් රබල් එකක් තියෙන්නේ ඔයිල් නැතුව දුවලා පොඩි කේස් එකක් පොඩි කිව්වට ඒක පොඩිත් නෑ එන්ජින් එක යන්න ඔන්න මෙන්න තියෙන්නේ ලොකු හානියක් වෙලා තියෙන එන්ජින් එකට ඔයිල් නැතුව දුවලා ඔයිල් අඩුව තියාති දුවලා නැතුවම නෙවෙයි ඉතින් ටිකක් හරි අමාරු පිස්ටන් වලට ගොඩක් හානිය සිද්ධ වෙලා තියෙනවා සුපුන් සුපුන් හදෙයනේ මං අර මේ මජං කාර්යය ගැරේජ් කාර්යය කියපු එක නේද මේ මෙතන ඉන්නේ ඈ දැන් මොකද කරන්නේ මොකදනේ මේ මෙලව දෙයක් දන්නේ නැති ගැරේජ් ගානේ රින්ගගෙන ඉන්නේ මේක හදන්න පුළුවන් තැනකට අරන් යන්කෝ මොකද්ද වෙලා තියෙන්නේ ඔයාට දැන් රස්තිය දුව බලන්නකෝ හදන්න බැරි නම් නිකන් ඉන්න ඕනේ බොරු වැඩ නොකර ආ මට දැන්නේ මතක්ුනේ සෝරි 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 යන්නේ සර් එහෙනම් මේ අපි ගිහින් එන්නද ආ හරි පොල් කුරා මේ එහෙනම් අර මේ එහා පැත්තේ ගැරේජ් එකේ ගිහින් පොඩ්ඩක් ඒක පොඩ්ඩක් බලනවද එතනත් මං හිතන්නේ වාහන ගොඩක් තියෙනවා පරණ කස්ටමර්ස්ලා ටිකක් ඉන්නේ ඒ කට්ටියගේ පොඩ්ඩක් වාහන ටික තට්ටක් ගාලා හදලා මේ රිලීස් කරලා දාන්න හරි 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 මං ඒ ටික බලන්නම් සර් මේ සමන්ත ආ මේ මහත්තයාගේ වාහනේ බලමු මොකද කරන්න කියලා අර එහා පැත්තේ මේ BMW එකක් තිබුණා මේ සමරසේකර මහත්තයාගේ ඒක මොකෝ ආදලා දුන්නද ආ ඔතේ ඒක අරන් ගියායි මහත්තයා ඒවලම අරන් ගියා ඒක මේ පොඩි ලෙඩක් තිබුණේ ඒක හදලා ඒක ඒවලම දුන්නා ඒක ප්‍රශ්නයක් නැහැ අන්න එහෙම තමයි සමන්ත වැඩ කරෙන්න ඕනේ මිනිස්සුන්ව රස්තිය අදු කරන්න එපා ඒ වාහනේ හදන්න බැරිද පුළුවන්ද කියලා ඒ මහත්තයාට ඉක්මනටම දැනුම් දෙන්න ඕනේ මේක ලොකුවට හදන්න තියෙනවා කල් යනවා ඒ දින වකවානුත් එක අපට කියන්න පුළුවන්නේ ඒ හින්දා එහෙම කියලා දෙන්න ඒගොල්ලොත් එතකොට දන්නවනේ අහවල් දවසේ මට වාහනේ ගන්න පුළුවන් මේ වෙලාව වෙනකන් හිටියොත් මට වාහනේ ගන්න පුළුවන් ඒ හින්දා කිසිම කස්ටමර්ස් කෙනෙක් මොනම හේතුවක් නිසාවත් බොරුවට රස්තිය අදු කරන්න එපා හරි ඒක මගේ ප්‍රතිපත්තිය නෙවෙයි මේ මහත්තයා දැන් මොකද කියන්නේ මේක හදනවද හදන්න ලොකු ගාණක් යට කරන්න වෙයි මහත්තයෝ අනේ මේ ඔයි තමසෙට පිස්සුනේ මේ වගේ ගැරිට් කාර්යයේ වසට එනවා තමසෙට ලැජ්ජ නැද්ද ඈ නිකන් සල්ලි කරා ගන්න හදන්නේ අපෙන් මේක අරන් යන් යන්න වෙන ගැරේජ් එකට මිස් මේ ඔයාලගේ වාහනේ බදාගෙන ඉන්න අපට කිසිම වමනාවක් නැහැ තව ලංකාවේ ඕන තරම් ගැරේජ් ඇති ඒ තියෙන දෙහැකට ගිහිල්ලා කරුණා කරලා හදාගන්න අපට වද දෙන්න එපා මහත්තයාට මං කියන්නේ හදනව නම් මහත්තයා කියන්නේ මෙතනින් හදලා දෙන්නම් හැබැයි ලොකු ගාණක් යට කරන්න ඕනේ නැත්නම් කරුණා කරලා අරන් යන්න පුළුවන් මට ඔයාලා මැත්තේ මෙතන මේ ඔයාලගේ වචන එනකන් රැඳිලා ඉන්න වෙලාවක් නැහැ මොකද තව වැඩ තියෙනවා මේ අපේ වැඩ කරන කට්ටියට තව වැඩ තියෙනවා මොකද පරණ කස්ටමර්ස්ලා එනවා ඒගොල්ලන්ගේ වාහන අදාගන්න ඔයාලා මැත්තේ මෙතන නැහෙන්න වෙලාවක් නැහැ කරුණා කරලා කියන්න හදන්න හදනවද නැද්ද කියලා අපිට කියන්න අපි හදලා දෙන්න මොනවද බලන්නේ තව ඈ අර මජංකාරයා තමයි ඈ මගදී අම්බ වෙලා බයික් එකේ නැගලා යනකොට කිව්වේ මතක තියාගන්න කියලා BMW එකක් එහෙම අරගෙන ෆිනෑන්ස් එකෙන් ඉස්සුවා නේද මං හැම දෙයක්ම දන්නවා ඔයා ගැන හරිද මචං උඹටත් කොල්ල තියලා කවදා හරිම දවසක වෙන කොල්ලෙක් එක්ක ගියේ නැත්තම් මම මේ දකුණු කන කපා ගන්නවා එවලටම හරි මතක තියාගනි උඹටත් කවදා හරිම දවසක පොල්ල තියෙන එක තියෙනවාමයි හැබැයි ඒ ලක්ෂණ දැන් පහළ වෙලා තියෙන්නේ අනේ මට සමා වෙන්න අයියේ සමා වෙන්න මගෙන් නම් සමාවක් කිසිම දවසක ලැබෙන්නේ නැහැ ඔයාට මට කරපු දෙයට කරුණා කරලා මෙතනින් යන්න එළියට වාහනේත් අරගෙන යන්න ඔයගොල්ලෝ හින්දා අපේ වැඩ පාඩු කරගන්න බෑ ඕනේ තූත්තු කුඩියක් ගිහලා තමුන්ලගේ වාහනේ හදාගන්න මෙතන බද දෙන්නේ නැතුව
අනේ අයියේ මං කරේ ලොකු වැරැද්දක්. අනේ මට සමාවෙන්න අයියේ. මට සමාව දෙනව නේද අයියේ? මං කරේ ලොකු බලකු වැරැද්දක් අයියේ. අනේ මට ඒකට මේව පන්න පන්නව ගාන්න එපා අයියේ. මට සමාවෙන්න අයියේ. මට දහස් වාරයක් සමාවෙන්න අයියේ. මං දැන් ගොඩක් විඳවනවා අයියේ. එහෙනම් මට සමාව දෙන්න අයියේ. මේ මහත්තයෝ මෙන්න මේ වැලහින් අරගෙන කරුණා කරලා යනවද අර දරහවත් අරගෙන අපට වැඩ දෙන්න නැතුව අඬන්න පටන් ගත්ත අපට තව වැඩ තියෙනවා. සමන්ත මේ මං එහා ගැරිජ් එකට එනවා. මේගොල්ලෝ ගියේ නැත්තම් සිකියුරිටි ට කියන්නේ මේගොල්ලෝ ඇදලා එලියට දාන්න කියලා. හරි මං ගින් එන්න. ආ ආ ආ කිව්වනේ අපේ බොස. ආ කිව්වත් කිව්වා. දන්නවනේ බොසගේ හැටි ආශ්‍රය කරලා තියෙනවනේ. කරුණා කරලා යන්න. අර අර ලඩියක් ගන්න. කරුණා කරලා මොකක් හරි ලොරියක් ගෙනල්ලා හයි පටවගෙන යන්න. මහල කොට සල්ලි කාරකම් පෙන්නන්න දෙනවා. යන්න 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 එලියට යන්න. ඒ මේ ඒ හලෝ හලෝ ඔව් ඔව් කියපන් ජොනියා මොකෝ වෙලා තියෙන්නේ නෑ බොසා දැන් ආයේ බං ඔව් ඔව් වෙන ගමන් නින්ද ළඟ ළඟම ඇති බං අප්පට දෙරි මොකද බං ගිනි තෙලා තියෙන්නේ අර පරණ අර මේ අපේ ලොක්ක වැඩ කරේ ගැරිජ් එකේ අන්න උන්ගේ සෙට් එකේ දෙන්නෙක් ආවනේ භාගයක් ගිනි තියෙනකොට අල්ලගත්තා සම්පූර්ණයෙන් ගිනි ගන්න දුන්නේ නැහැ එකක් නෙවුවා. උන් දෙන්න දැන් ගැට ගහලා තියෙන්නේ. උන් දෙන්න ලව්වම කෝල් එකක් දීලා මේ අපි හදන්න බං ඕකගේ මහා එකා ගෙන්නන්න මෙතෙන්න. වැඩේ හරි කියලා කියන්නේ. නෑ නියමයි නියමයි අල්ලගත්තා නම් මරුව ඈ. හොඳ දඬුවමක් දෙන්න ඕනේ. මේ මේ බොසා එනකම මං ඇත්තේ. ඔය ළඟ ළඟ මැටි. මේ මේ මටත් එන්න හිතෙන ඕයි. ඕකුන්ට දෙකක් තුනක් අනින්න මගේ අතපය පොඩ්ඩක් මේ ලොක් වෙලා තියෙන්නේ බං. ගිරි අරගන්න ඕනේ. බඳලා නේ තියෙන්නේ. කාහපියව හොඳට. ඕකුන්ට මොකද ජොනියා මේ මෙතන වෙලා තියෙන්නේ? ආ මාර වැඩේනේ. මුන් දෙන්න මේ අර බොසා ඉස්සල්ලා වැඩ කරපු ගැරිජ් එකේ ගෝලිය දෙන්නේ. අපි මේ පොඩ්ඩක් තේ බොන්න පොඩ්ඩක් එහාට ගියා. මුන් ඒ රින්ගට ඇතුළට ඇවිල්ලා අර එහා පැත්තේ මේ පරණ බඩුගොඩ තියෙන්නේ. ඒකේ ඔයිල් ටිකට පෙට්‍රෝල් දාලා ගිනි තියලා. ගිනිවර නම් නිවා ගත්තා. තවඩින්ගෙන් අර BMW ටිකක් තියෙනවා එහා පැත්තේ. ඒ ටිකයි මේ Toyota ටිකයි ඔක්කොම ටික ඉවරනවා. නෙළුව හැබැයි බොසා මෙලණ එක නම් අම්බානක ආ මේ චූටි පුතා බොක්සර් මොකෝ මේ ඈ තොපිට ලැජ්ජාවක් කියන එකක් නැද්ද යකෝ ඈ උඹල හිතුවේ මේක මේ ගිනිබත් කරලා මාව වට්ටන්න නේ ඈ ඒව නම් හඳේ ඈ මාව වට්ටන්න බෑ පුතේ මං එදා උඹලගේ මහයකාට චැලෙන්ජ් කරලා ආවේ ඌට වඩා මං ඉහළට යනවා කියලා අද ඒක මම අත්තිදිනයකෝ දැනට ගැරි දෙකක් දාලා තියෙන දෙකක් වැඩෝලින් ඉස්පාසුවක් නෑ මට හරිද තොපි වගේ මේ හොරට වාහන හදන්නේ අපි මිනිස්සුන්ගෙන් බොරුවට සල්ලි ගන්නේ නෑ ඈ ඒවා තොපිට කාලා ඇඳලා ඉන්න බෑනේ ඈ දකිනකොට මේ බොසා මෙහෙම දෙයක් කරමුද කොහොමද යද ජනියා මේ අපි මේ මුන්ගේ මහායකාර කෝල් එකක් දීලා කියමු වැඩේ හරි මේ ගිනි ගන්නවා එන්න බලන්න කියලා ඒකල්ල ඌටත් නෙලමු අම්බානකට ඈ වැඩේ නම් හොඳයි කමන්නේ කෝල් එකක් දාලා ගෙන්න කිය ගෙන්නපන්කෝ මේ එහෙම ගහන එක නම් හරි නෑ නිරපරාධ නේද මිනිස්සුෙකුට මම ඒ වගේ කරන පොජ්ජලයක් නෙමෙයි හැබැයි මුන් දෙන්න නම් ගහපු එක සාධාරණයි මොකද වැඩේ කරන්න ඇවිල්ලා අහුවෙලානේ නිකන් ගෙන්නලා ගහන සිරිතක් අපි ළඟ නෑ නේද ඔන්න ඈ කමන්නේ ගෙන්නපන්කෝ වැඩේ පෙන්නන්න ඈ අනේ බොසා මේ මුන්ව හොරතල් නම් කරන්න ඕනේ නෑ මුන් හොරතල් කරලා ඇරියා කියන්නේ ආපහු අපිට අනිත් පැත්තට අරිනවා එතකොට හොඳයිනේ පාඩුව විඳගෙන ඉන්න පුළුවන් නේ බොසාට මේ මේ ජොනියා කිව්වා වගේ ඌවත් ගෙන්නලා උන්ට පොළු පාරවල් ටිකක් දීලා ඉවරලා අන්න අර මුන් ගෙනාපු පෙට්‍රෝල් තියෙනවනේ එව්වටම දාලා අලු දූවිලි කරලා දාලා අන්න අර වලට දාමු පෙද්ද මොකක්වත් දන්නේ නෑනේ